එසලක්ෂිත YouTube channel එකට ඉතින් ඔයාලව අදත් අපි සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද අපි කතා කරන්න හිතුවේ ටිකක් වෙනස් දෙයක් ගැන. ඒ කියන්නේ ගොඩක් අය ඒ කියන්නේ ලංකාවේ ලෝකේ ගොඩක් අය පාවිච්චි කරන. ඒ කියන්නේ message සඳහා, call සඳහා, හෝ video සඳහා ඉතින් පාවිච්චි කරන්නේ ගොඩක්ම WhatsApp කියන මේ software එක. ඉතින් මේ software එකේ අද මම කතා කරන්න හිතුවේ කොහොමද අපි මැසේජ් එකක් ගහද්දි මැද්දෙන් ඇරීලි වැටෙන්න ටිකක් ඇලවෙලා පේන්න එහෙම නැත්නම් සාමාන්‍ය ටිකක් තදට පේන්න මැසේජ් එකක් අපි ගහගන්නේ කොහොමද කියලා. ඉතින් මේක ගොඩක් අය දන්නවත් ඇති ගොඩක් අය දන්නේ නැතුවත් ඇති. ඉතින් මාත් මේක ටිකක් පාවිච්චි කරගෙන ඉඳලා මටත් මේක අහුනේ මේ ක්‍රමය කොහොමද කියලා. ඉතින් මං හිතුවා ඔයාලටත් ඉතින් මේ දේ ගැන පොඩ්ඩක් කියලා දෙන්න ඕනේ කියලා. ඉතින් මම මේ channel එක කරන්න තු ටික කාලයක් නවත්තලා තිබ්බා පොඩි ප්‍රශ්න කෞද්‍යලික ප්‍රශ්න හේතුවෙන්. ඉතින් මට ආයෙ හිතුණා මේ channel එක දිගටම කරගෙන යන්න ඕනේ කියලා. ඉතින් අපි වැඩි කතා නොකර යමු WhatsApp එකට. මොකද්ද මේ type කරන විදිය කියලා බලන්න. මේකට කලින්ම කියන්න ඕන කිසිම software එකක් මොකවත් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාගේ phone එකෙන්ම පුළුවන් මේ message එක ඔයාලට දෙන්න මේ විදිහට දාගන්න. ඔයාගේ girlfriend හෝ යාළුවෙක්ට නැත්තම් කවුරු හරි ගෙදර ආයට හරි ඕන කෙනෙක්ට මේ විදිහට ටිකක් ඇලවෙන්න ටිකක් මැද්දී ඉන්න වගේ ටිකක් ලස්සන බියුටිෆුල් විදිහට ඔයාලට පුළුවන් මේ text එක යාළුවට send කරගන්න. ඉතින් අපි වැඩි කතා නොකර යම් video එකට let's do it. ඉතින් ඔයාලා මුලින්ම යන WhatsApp එකට. WhatsApp එකට ගිහිල්ලා මේ මැසේජ් එක දාන්න ඕන කෙනාට එයාගේ දාන්න ඕන කෙනාගේ account එකට යන්න. ගිහිල්ලා ඔයාලා මෙන්න මේ මෙතන touch කරලා එතකොට මේ වෙනවා මේ keyboard එක. ඉතින් මේ keyboard එක ආවට පස්සේ ඔයාලට මේ අර ඇලිරි සහ මැදිරි යන විදිහට කරන්න තියෙන්නේ මෙන්න මෙතන ඔබලා අපි මුලින්ම මෙන්න මේකෙන් කරලා බලමු. මොකද්ද වෙන්නේ එකෙන් ගහපුවාම කියලා. ඉතින් මගේ නම ලක්ෂිත. මම ලක්ෂිත කියලා දාගන්න. මෙන්න මේ විදිහට ටයිප් කරනවා. ටයිප් කළා ආය ඔයා මෙන්න මේ ඇල ඉරියක ගහන්න. ඉතින් දැන් ඔයාලට පේනවනේ මේ විදිහට තමයි මැසේජ් එක ටයිප් කරගන්න ඕනේ. හරිද? ටයිප් කරගෙන අපි මේ විදිහට සෙන්ඩ් කරනවා. සෙන්ඩ් කරපුවම ඔයාලට පේනවද මැසේජ් එක ඇලේට වගේ ගිහින්. දැන් අපි normal ගහලා බලමු. ලක්ෂිත කියලා ඔන්න ඔයාලට පේනවනේ කොහොමද මේක වෙනස් වෙලා ගිහින් තියෙන්නේ කියලා. ඉතින් මේකේ අනිත් විදිහ තමයි මෙන්න මේ තරුව. ඉතින් මේ තරුව එකපාරක් මේ විදිහට ඔබන්න. ඔබලා ආය ගහගමු අපි ලක්ෂිත කියලා. ආය අපි මෙතනින් ගහන්න ඕනේ තරුව. ගැහුවම ඔයාලට පේනවා highlight වෙලා වගේ පේනවා. මේක සෙන්ඩ් කරපුවාම මේ මැසේජ් ඔක්කොටම වඩා ගොඩක් highlight වෙලා තියෙනවා කියලා. ඉතින් තව ක්‍රමයක් තියෙනවා. ඒ විදිහටත් අපි ගහලා බලමු කොහොමද මේ මැද්දෙන් ඉරක් හිටින ටයිප් කරන්න කියලා. ඉතින් ඔයාලා මෙන්න මේ මෙන්න මේක මෙන්න මේකෙන් තමයි මැද්දෙන් ඉරි හිටින්න ගහන්නේ. ඉතින් මේක මේ විදිහට ගහලා ලක්ෂිත කියලා අපි ගහගෙන බලමු. ආය අපි එක මේ විදිහට දා ගන්නවා. පස්සේ සෙන් කරමු. සෙන් කරාට පස්සේ ඔයාලට පේනවා කොහොමද මේ මැද ඉරි හිටින්න වදින්නේ කියලා. ඉතින් මේවා ඔක්කොම හරියට, ඒ කියන්නේ ඇල ඇලේට හිටින ටිකක් highlight වෙලා පේන්න, මැද්දෙන් ඉර හිටින්න ගහන්න කොහොමද ඇහුවොත් ඔයාලා බෙන්න මෙහෙම කරන්න. මුලින්ම තරුව ඔබන්න. තරුව ඔබලා බෙන්න මේ ලකුණ ඔබන්න. ඊට පස්සේ මේක ඔබන්න. ඔබලා මේ විදිහට ලක්ෂිත කියලා අපි දාගන්න ඕනේ වගන්තියට. ඒ කියන්නේ ඔයාලා යවසේ මැසේජ් සෙන්ඩ් කරන මැසේජ් එකට ගිහිල්ලා ආයේ මේ තිබ්බ පිළිවෙලටම මේක ගහගන්න. මෙන්න මෙහෙම මේකට මෙහෙම. ඊට පස්සේ මේ ඉර, ඊට පස්සේ තරුව. එතකොට දැක්කද highlight වෙලා පේනවා. ඉතින් ඕන්න ওই විදිහට තමයි
වට්ස්ඇප් වල මැසේජ් ඇලර්ට් හෝ මැද්දෙන් ඉරිහිටින්න ඒ විදිහට යවන්න. ඉතින් දැනට නම් මම දන්න විදිහට මේ තුන විතරයි තියෙන්නේ. ඉතින් ඔයාලත් කරලා බලන්න. ඉතින් අනිවාර්යෙන් හරියනවා. ඉතින් අද වීඩියෝ එක ගෙනාවේ ඔයාලා හින්දමයි. ඉතින් මගේ channel එක අනිවාර්යෙන් subscribe කරන්න අමතක කරන්න එපා. වැරද්දක් තියෙනවා නම් comment එකක් දාන්න. ඉතින් ඔයාලට සුබ දවසක්.